ඔයාලා හැමෝම අදත් ගොඩාක් ආදරෙන් MS කිචන් එකට පිළිගන්නවා. අද අපි බලමු කරවිල සම්බෝලයක් ලේසියෙන්ම රසට හදාගන්නේ කොහොමද කියලා. කරවිල කන්න ආස නැති අයටත් මේ විදිහට හදාගත්තාම කන්න පුළුවන්, හරීම රසයි. ඉතින් අපි යමු වීඩියෝ එකට. මුලින්ම ලෑස්ති කරගන්න ඕනේ කොටු හැඩයට කපාගත්ත තක්කාලි, බීලූණු, අමු මිරිස්. දැන් මම එක කරවිල කරලා කරගෙන තියෙනවා. හොඳින් සෝදගන්න ඕනේ මුලින්ම. නැට්ට කොටස කපලා ඉවත් කරගන්න. ඊට පස්සේ තියෙන්නේ පොඩි තීරුවල කපා ගන්න. ඔයාලත් පරිස්සමෙන් පොඩි තීරුවල කපා ගන්න. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. දැන් කරවිල කරලා කපාගෙන ඉවරෙන ළඟයි. දැන් නම් සේරම ටික කපාගෙන ඉවරයි. දැන් වෙනම් භාජනයකට එකතු කරගෙන කහ කුඩු වලින් තෙහෙදි කාලුගුයි ඔයාලගේ රස්සානුව ලුණු කුඩු ටිකක් එකතු කරගෙන අතින් කලවම් කරගන්න ඕනේ. දැන් ඒ වැඩෙත් ඉවරයි. දැන් තියෙන මේ කරවිල කපාගත්ත පෙති ටික ගැඹුරු තෙලේ බැදගන්න. මම දැන් තෙල් එක රත් වෙනවත් එක්කම කරවිල පෙති ටික එකතු කරගත්තා. දුබුරු පාට වෙනකම් බැදගන්න ඕනේ. හැන්දෙන් කලවම් කරගන්න ගමන්ම බැදගන්න. මේ ගානට බැදුනහම ඇති. ඊට පස්සේ තෙල් බේරලා ලිපෙන් ඉවතට අරගන්න. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අර කලින් කපාගත්ත බීලූණු, තක්කාලි, අමු මිරිස් ටිකට ගම්මිරිස් කුඩු ටිකකුයි ඔයාලගේ රස්සානුව ලුණු කුඩු ටිකකුයි එකතු කරගන්න. එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න ඕනේ. මං දැන් කරවිල හදාගත්ත ප්‍රමාණයත් එක්ක බලලා දෙහි ගෙඩියකින් භාගික විෂ තමයි එකතු කරගන්නේ. ඊට පස්සේ තියෙන්නේ කලින් බැදගත්ත කරවිල ටිකත් එක්ක දැන් මේ සේරම ටික හොඳින් කලවම් කරගන්න ඕනේ. ඔන්න දැන් නම් අපේ කරවිල සම්බෝලේකේ වැඩ සම්පූර්ණයෙන්ම ඉවරයි. ඇත්තටම හරීම රසපාටට තියෙනවා. මාත් කරවිල කන්න ආස කෙනෙක් නෙමෙයි. උනාට මේ විදිහට නම් කරවිල කන්න මං ආසයි. ඔයාලත් මෙහෙම හදලා බලන්න. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න. එහෙනම් ඔයාලා හැමෝම ගොඩාක් පරිස්සමෙන් ඉන්න.